මේකට එකක් අමුතු විදිහ කතාවක් අමුතු විදිහ කතාවක් කිව්වට මම නම් මේ වගේ ප්‍රශ්න ඕන තරම් අහලා තිනවා මම කෙලින්ම කියන්නම් මේක මාතර උණු සිද්ධියක් අවුරුදු 18 20 24 වයස්වල ඉන්න ගෑල් ළමයි 3 දෙනෙක් රන් කරපු අවුරුදු 25 එක් දරු අනංගයා අවුරුදු 18ක කෙල්ලෙක් කියන්නේ ඒ ලෙවල් කරන්න ඉන්න ශිෂ්‍යාවක් අවුරුදු 20 24 තරුණියන් මේ 3 දෙනාටම 3 දෙනාත් එක්කම යාළු වෙලා ඒ 3 දෙනාගේ හිත්වල තාවකාලික මාලිගා තනලා ඒ වගේම බොරු බලාපොරොත්තු දීලා මුට ඕන තිරිසන් වැඩ ටික කරගන්න ඇති තිරිසන් වැඩ කිව්වේ නිර්වත් ෆොටෝස් නිර්වත් වීඩියෝස් ටික ඉල්ල ගන්න ඇති මෙතනදී අපි ඒ ගෑල් ළමයිට බැනලා වැඩක් නැහැ මොකද ආදරය කරනකොට අපි කවුරුත් එතනදී අසරණයි මේ වගේ දෙයක් වෙන්නම ඕනේ මේ වගේ දෙයක් වෙන්නම ඕනේ මේ බැඳීම බොරුවක් මේ ආදරේ බොරුවක් කියලා තේරුම් ගන්න මුගේ තිරිසන් කම කියන්නේ ඒ ඉල්ලගත්තු ෆොටෝස් ටිකයි වීඩියෝස් ටිකයි ඔක්කොම සෝෂල් මීඩියාස් වල ෆෝන් සයිට්ස් වල රිලීස් කරනවා කියලා මේ ගෑල් ළමයි 3 දෙනාව බය කරලා මේ ගෑල් ළමයි 3 දෙනාට තර්ජනය කරලා තියෙන්නේ මූත් එක්ක නිදා ගන්න එන්න කියලා. ඒ නිදා ගන්න ආව නැති වුණොත් ඒවා අනිවාර්යෙන්ම ඒ සයිට්ස් වල රිලීස් කරනවා කියලා තමයි මේ ලොන්ත පකඩ අනංගයා රංගල තියෙන්නේ. ඊට පස්සේ මූ වැඩේ කරන්න කලින් කොහොම හරි මේ ගෑල් ළමයි 3 දෙනා පොලිසියට ගිහිල්ලා මේ අනංගයාගේ තටු ටික කඩලා කොහොම හරි මූව ඇතුළට දාලා තිනවා. ඒ වෙලාවේ ඒ ගෑල් ළමයි 3 දෙනා මේ ක්‍රියාමාර්ගය ගත්තේ නැත්නම් සමහරක් විට ගහක බාල්කයක එල්ල පුළණුවකින් එහෙමත් නැත්නම් වසකුප්පියකින් ගංගකින් වැවකින් මුහුදකින් මේ ජීවිත තුනෙන් එකක් හෝ කෙලවර වෙන්න තිබ්බා. ඇත්තටම මිනිසු නෙමෙයි තිරිසන්නු. පාරේක අම්මෙක්ට දුවෙක්ට බහැල යන්න බෑ. ගැහණියෙක්ගේ පපුවක් කකුලක් පේන්න බෑ. මුන්ට මද කිපෙනවා. සමහරක් විට මූ ගෙදරට හොඳ කීකරු උපාසක බලලෙක් වෙන්න පුළුවන්. හැබැයි අල්ලන්නේ මීයෝ දෙන්න. ගැහණියෙක්ගේ පපුවක් කකුලක් දකින්නකොට මුන්ට මද කිපෙන්නේ මුන්ගේ ඇඟ ඇතුලේ තිරිසන් අසහනකාරයෙක් ඉන්න නිසා. ගොඩක් වෙලාවට මේ වගේ වුන් හින ඔස්තාර්ලා පියුමිලාගේ කෞශලාගේ මොනවාරි ෆොටෝ එකක් දාලා තිනව දැක්කාම උඩ දාගෙන කමෙන්ට් කරන්නේ මේ වගේ වුන් අපේ රටේ සංස්කෘතිය කනවා අපේ රටේ ළමයින්ට වැරදි ආකල්ප ඔළුවට දානවා කියලා භාගෙට භාගයක් බහුතරයක්ම මේ වගේ වුන් තමයි මේ වගේ ෆොටෝස් වලට කමෙන්ට් කරන්නේ. හැබැයි උන්ට හොඳයි ඒ ෆොටෝස් ඒ වීඩියෝස් බල බල රැයට මහදවල්ට සොයන් වින්දනය කරන්න. මෙතන වරද කාගේද කියන්න හරියටම බෑ. මොකද අපි කොච්චර මේ වගේ සිද්ධි වෙනවා කියලා දැනුවත් කරත් වැඩක් නැහැ. ගෑල් ළමයි ඒගොල්ලන්ට ෆොටෝස් අරිනවා නම් අපි කොච්චර කොල්ලන්ට එපා කිව්වත් වැඩක් නැහැ. උන් ඒවා ලීක් කරනවා නම්. ඉතින් මේ වගේ අය බලලවත් දැකලවත් ආශ්‍රය කරලවත් හොයාගන්න පුළුවන් පිරිසක් නෙමෙයි රටේ අසහනකාරෝ පිරිලා ඉන්නවා. ඉතින් ඒ නිසා ඔළුවෙන් බලලා හදවතින් බලන්න නැතුව ඔළුවෙන් බලලා පරිස්සමෙන් ජීවත් වෙන්න. එහෙනම් අදට ගිහිල්ලෙන්නම් ඔයාලා හැමෝටම ජය වේවා. ඔය ටික තමයි මට මේ වීඩියෝ එකෙන් කියන්න ඕනේ. මාව තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න.